දැන් පහුගිය දවසක අනුර කුමාර දිසානායක කියනවා පොදු ජන පෙරමුණ බෝට්ටු වේදිකාවේ බණින්නෙත් අපිට සජබි වේදිකාවේ බණින්නෙත් අපිට අනිකුත් වේදිකාවල බණින්නෙත් අපිට දැන් ඒගොල්ලෝ ඔක්කොම එක පොදු කඳවුරක් ජාතික ජන බල වේගයේ පමණක් එක කඳවුරක් රට හදන්න ඇත්ත කියන කඳවුර අනුර කුමාරගේ කඳවුර රට කන රට විනාශ කරන අනිත් සියලුම කඳවුර එක පොදු කඳවුරක් කියලා මම ඒකනේ කියන්නේ උතුරු දකුණ මාරු වෙලා කියලා එහෙනම් දැන් මං අහන්න කැමති ඊයේ රොයිත අමතුමා කිව්වා වගේ අපි දකිනවා මාධ්‍යෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සහ දලස් අලෝප පෙරමුණ කණ්ඩායම අතර සුවද හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ පළවත්ත කාර්යාලය දැන් ඔන්න බලන්න දැන් අනුර කුමාර කියනවා අපි ඔක්කොම එක කඳවුරක් එයාලා තනියෙන් කියලා දැන් කවුරු එක්කද මේ සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුවට ආපු මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසව අගමැති අපේක්ෂකයා කරගෙන පාර්ලිමේන්තුවේ තෝරපු ජනාධිපති මැතිවරණේ සමග ජන බලවේගයත් එක්ක ජනාධිපතිවරණයට ඉල්ලපු දලස් අලහප් පෙරමුණත් එක්ක තමයි අනුර කුමාර දිසානායක මේ කතා කරන්නේ මතක තියාගන්න අනුර කුමාර දිසානායක දැන් හෙළුව පෙන්නලා ඉවරයි දැන් අනුර කුමාර දිසානායකට දීග කන්න පුළුවන් කවුරු එක්කද ඒ ඕන කෙනෙක් එක්ක දීග කන්න අනුර කුමාර සූදානම් අනු අතර චන්ද්‍රිකා මැතිරියට ජනතා විමුක්ති පෙරමුණ පාව දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ පාව දුන්නා සරත් පොන්සේකට ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකම පාව දුන්නා ගිය මැතිවරණයට උඩින් මැතිවරණයේදී සිරිසේන ජනාධිපතිවරයාට ජනතා විමුක්ති පෙරමුණ පාව දුන්නා ගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ප්‍රධාන කණ්ඩායමට නැවත වතාවක් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයේ පාව දුන්නා දැන් මට ලෝබයි මගේ අම්මේ අර මොනව කරත් අපි මෝල්ටාවට කියන කොල්ල කෙල්ල ටිකක් ඉන්නවනේ බුකියේ අනුරයියාට උනේ කිව්වත් අපි මෝල්ටාවට අනුරයියා රෙදි නැතුව කිව්වත් කමන්නේ අපි මෝල්ටාවට පුත්තලමේ ප්‍රාදේශ සභාවේ අපේක්ෂකයා කසිප්පු පෙරලා අහුවෙලා කිව්ව ගමන් කමන්නේ අපි මෝල්ටාවට පුත්තලමේ ප්‍රාදේශ සභා අපේක්ෂකයා ස්ත්‍රී දූෂකයා කිව්වත් ආ කමන්නේ අපි මෝල්ටාවට බලන්න බෙලහිනකම බලන්න බැබ්බලකම බලන්න අපිට බයිය කියන උන්ගගේ තොයියගේ තියෙන ගතිය දන්නේ කියන අයට මම මතක් කරන්නේ දැන් මේ හදන්නේ අලුත් දීගයක් කැට තියලා කියන්නම් මේ ජනාධිපතිවරණයේදී ඔබ ඔය හිතාගෙන ඉන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය අපේක්ෂකයා විදියට එන්නේ නැහැ දැන් අනුර කුමාර දිසානායක දන්නව රැල්ල ඉවරයි ගහලා බැලුවා මරලා බැලුවා ගිනි තියලා බැලුවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බය කරලා බැලුවා ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු බය කරලා බැලුවා ගමේ ඉන්න බණ්ඩමාම ඩිංගි මාම බය කරලා බැලුවා ඒ බය තුලින් මිනි මරලා ගහලා මරලා පුච්චලා බලය ගන්න අනුර කුමාර දිසානායක බැලුවේ ඒකයි ඒ වෙලාවේ රැල්ල ආවේ ඒ අනුර කුමාරට ආපු රැල්ලක් නෙමෙයි අපි එළියට බැලලා ඒ කාල සීමාව තුළ වැඩ කරේ නැහැ නියඬව කෙටි කාලයක් අපි බලාගෙන හිටියා නියඬව කෙටි කාලයක් බලාගෙන හිටියා තනියෙන් මැරතන් එක දිල්ල පළවෙනියා වුණා වගේ අනුර කුමාර දිසානායකගේ රැස්වීම වලට 400 500 එනකොට පොදු ජන පෙරමුණේ රැස්වීම් තියන්නේ නැති වෙනකොට අනුර කුමාර හිතුවා දැන් අපිට තමයි රැල්ල තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවට තමයි දිනන්න පුළුවන් එහෙම හිතලා තමයි අනුර කුමාර දිසානායක වැඩ කරගෙන ගියේ හැබැයි දැන් ගම්පාට යනකොට ආසන බල මණ්ඩල නැහැ පුත්තලමට එනකොට ආසන බල මණ්ඩල නැහැ හම්බන්තොට මාතරට යනකොට ආසන බල මණ්ඩල නැහැ ගම්පාට කළුතරට කොළඹට යනකොට ආසන බල මණ්ඩල නැහැ තියන්නේ දිස්ත්‍රික් බල මණ්ඩල දිස්ත්‍රික් බල මණ්ඩල දිස්ත්‍රික් බල මණ්ඩලයක් කිව්වත් අද ඒ තැනකට 1000ක් 1500ක් එකතු කරගන්න අමාරුයි කියලා අනුර කුමාර දිසානායක දැක්කා අලුතෙන් ආපු සමීක්ෂණ වාර්තාවලට අනුව අනුර කුමාර දිසානායකට ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරන්න බොහෝ වෙලාවට ඉඩ නැහැ කියලා තමයි ඒ සමීක්ෂණ වාර්තාවල ඇවිල්ලා තියෙන්නේ දැන් එතකොට මොකද්ද මේ කරන්නේ කැට තියලා කියන්නම් මේ ජනාධිපතිවරණය අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයා විදියට එන්නේ නැහැ
إنسا تماي دالاس ألا بيرومات غاتا كره دالاس ألا بيروما ما ترى ديستريك بارلمان تو مانتري باري أذا بديا أذا جناتي بدي بارين أذا إللوا بارلمان تو أتولي أني بيلو كسرتي بوجلة بابي تكرلا كاتا تيلا كيانن إيه كربوسا كتشابي أواسان أبتدي باري مالي ما أباد دالاس لا تكتويلا دالاس لا كي هنورا لا كي ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙන්නේ ඩලස් අලහ පෙරුම බව ඉතා පැහැදිලිව අපි ඔය ඉන්න මාලිමාවේ සහෝදරුන්ට මතක් කරනවා පවුනේ සහෝදරයා දැන් ඩලස් ජනාධිපති අපේක්ෂකයා කියන්නේ එයාගේ අගමැති අපේක්ෂකයා සජිත් සජිත්ගේ ඩලස් එක කඳ උරේ ඩලස් ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂකයා ඒක තමයි පහුගිය දවස්වල කොළඹදී සාකච්ඡා කරන්නේ. ඩලස් එක කතා කරන්න කලින් සජිත් ප්‍රේමදාස කඳවුරත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ හොරෙන් හොරෙන් කතා කරනවා. අනුර මහත්තයෝ කරුණා කරලා දැන් රටට පච කෙලියා ඇති අර ලපේ පුම්බල ඇස්කුල්ලගේ ඇස් දෙක ලොකු කරලා කට හුණ්ඩු කරලා පච කෙලපු එක නවත්තලා ඩලස් අලහ පෙරුමත් එක්ක ගහන්න හදන ගිවිසුමේ සුලමුල රටට හෙලි කරන්න කියලා අනුර කුමාර් දිසානායකට බොහොම පැහැදිලිව කියනවා දැන් එතකොට බලන්න දැන් අනුර කුමාරයි ඩලසුයි හොඳයි අනුර කුමාරුයි ඩලසුයි ඩිලාන් පෙරේරායි හොඳයි අනුර කුමාරයි ඩලසුයි ඩිලාන් පෙරේරායි සජිත් ප්‍රේමදාසයි හොඳයි එතකොට දැන් ඒ ඔක්කොම එකම කඳවුරක් සජිත් ප්‍රේමදාසයි හිටපු ජනාධිපති සිරිසේනයි හොඳයි ඩලස් අලහ පෙරුමයි පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකරයි හොඳයි දයාසිරි ජයසේකරයි ඩිලන් පෙරේරායි හොඳයි ඊළඟට චොපර් එකේ ඉන්න අනිත් උන්දල ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කත් හොඳයි සජබෙත් එක්කත් හොඳයි ඒතර දැන් අනුර මහත්තයෝ ඔබ කිව්ව කටින්ම මම අද කියනවා මගේ කටින් ඔබ සියලු දෙනාම එක කඳවුරක් පොට්ටු එක කඳවුරක් පොට්ටු එක කඳවුරක් පොට්ටුවේ අපි ප්‍රගතිශීලී කඳවුර රටට වැඩ කරන කඳවුර රටට සංවර්ධනය කරපු කඳවුර පොට්ටුව අපි ඔය මාලිමාව ඔය චොපර් එක ඔය දුරකතනය ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු කරලා හදන සන්දානය කුජීතු කරලා ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා පීඩවන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාට්ටුවයි කියන කාරණාව අනුර කුමාර් දිසානායකට බොහොම පැහැදිලිව අපි මතක් කරලා තියෙනවා දැන් එතනින් අතර වෙන්නේ නැහැ බලන්න මුන්දලගේ තියෙන කාලකන්නිකම බලන්න දැන් ලාල්කාන්ත සහෝදරයා පහුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා දැන් වැඩ කරන කඳවුර වැඩ නතර කරන්න සූදානම් වෙන්නේ වෛද්‍යවරු වර්ජනය කරන්න ගොවිය වර්ජනය කරන්න කම්කරුවා වර්ජනය කරන්න ගුරුවරු වර්ජනය කරන්න දීවරයා වර්ජනය කරන්න කඩ ටික වහන්න වැඩ කරන එක නතර කරන්න ලාල්කාන්ත කියන්නේ වැඩ කරන එක නවත්තන්න ආණ්ඩුවට දන්නන්න හැබැයි ලාල්කාන්ත වගේ පක්ෂයේ නායකත්වයේ බලාපොරොත්තු වෙන සහෝදරයෙක් එහෙම කියයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. අනුර කුමාර් දිසානායකට සාපේක්ෂව ලාල්කාන්ත හොඳ මිනිසෙයා. හැබැයි ලාල්කාන්ත කියනවා වැඩ කරන එක නවත්තන්න කියලා. මොකද්ද ඕනේ? රෝහල් පද්ධතියේ කඩාවැටෙනකන් තමයි අනුර කුමාර්ලා බලාගෙන ඉන්නේ. පාසල් පද්ධතියේ කඩාවැටෙනකන් තමයි අනුර කුමාර්ලා බලාගෙන ඉන්නේ. දීවර කර්මාන්තයේ කඩාවැටෙනකන් තමයි අනුර කුමාර්ලා බලාගෙන ඉන්නේ. පාරවල් ටික හදන එක නතර කරනකන් තමයි අනුර කුමාර්ලා බලාගෙන ඉන්නේ. හාල් මිල වැඩි වෙනකන් තමයි අනුර කුමාර් බලාගෙන ඉන්නේ. පිටි මිල සීනි මිල වැඩි වෙනකන් තමයි අනුර කුමාර්ලා බලාගෙන ඉන්නේ. ලයිට් කපනකන් තමයි අනුර කුමාර් බලාගෙන ඉන්නේ. ජලය දෙන එක කපනකන් තමයි අනුර කුමාර් බලාගෙන ඉන්නේ. ඩොලර් එන එක නතර වෙනකන් තමයි අනුර කුමාර් බලාගෙන ඉන්නේ. එහෙම වුණාම තමයි අනුර කුමාර්ලට මේ රටේ බලය අල්ලන්න පහසු. අලයල්ලන්න පහසු හැබැයි අනුර මහත්තයෝ ආණ්ඩුව විදියට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එකතු වෙලා
ඔබ ඔය කියන සීනෙට යන්න ආණ්ඩුවක් විදියට චින්තක මායා දුන්නලත් එක්ක එකතු වෙලා අපි උඹලට ඉඩ තියන්නේ නෑ කියන කාරණාවක් පුත්තල මිඳගිනි තා පැහැදිලිව අපි මාණයෙන් මතක් කරනවා දැන් උන් ඉන්නව රට වැටෙනක දැන් මේ කාලකන්නේ ඉන්නව රට වැටෙනක හැමදාම මෙහෙමනේ කරේ යකෝ අපි හදනව රට හදන්න නතරුණු බෝක්කුව හදාගන්නේ කොහමද මේ චින්තක හිතන දේ චින්තක හිතන්නේ කොහමද ගමේ බෝක්කුව හදන්නේ කොහමද පෙරපාසල ළමයෙකුට පොතක් පැන්සලක් දෙන්නේ කොහමද පෙරපාසලේ පෙරපාසල් මිදුල හදලා දෙන්නේ කොහමද මේ නතරුණු මහා නගරයේ දෙවන්ත සංවර්ධනය පටන් ගන්නෙ කොහමද විමැද්දකට ලක්ෂ 100ක් හොයාගන්නෙ කොහමද රෝහල නවීකරණය කරන්න දියුණු කරන්නේ කොහමද ළමයින්ට තාක්ෂණික ගම්මානයක් ගේන්නේ කොහමද පුත්තලමට විශ්වවිද්‍යාලයක් ගේන්නේ කොහමද දීවරයාට පහසුකම් ලබා දෙන්නේ කොහමද විදුලි බලාගාරයේ ඉතුරු වැඩ ටික කරලා ඉවර කරන්නේ කොහමද මේව තමයි චින්තක හිතන්නේ මේව තමයි චින්තක හිතන්නේ මේකෙන් ශිෂ්‍යත්වයේ වැඩිම දරුව ප්‍රමාණයක් පාස් කරන්නේ කොහමද සාමාන්‍ය පෙළ වැඩිම ප්‍රතිඵලයක් අරගෙන දෙන්නේ කොහමද විශ්වවිද්‍යාලවල පුත්තල මිනිහන දරුව ප්‍රමාණය වැඩි කරන්නේ කොහමද වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් බිහි කරන්නේ කොහමද ඕක තමයි චින්තක බලන්නේ ඕක තමයි චින්තක හිතන්නේ හැබැයි අනුරු කුමාරගේ කඳ උරේ මේක නියෝජනය කරන කාලකන්ණි ටික හිතන්නේ මොකද්ද මේක වට්ටලා ගහලා පුජීතු කරලා අන්නේ එතන ජනතාවගේ පීඩණය පාවිච්චි කරලා කොහොමද ගිනි දැල් මතින් බලයට එන්නේ කියලා විතරයි අනුරු කුමාර දිසානායක බලන්න අනුර මහත්තයෝ තිස්සම ආරාමේ දුන්න හැදුව දනුර මහත්තයෝ දැන් අර කියනවා පෞගේ දවස්වල අපි දැක්කනේ අධිවේගී මාර්ගයේ හැදුවොත් ඇඹුල ගේනවා නාමල් රාජපක්ෂට ගැහුවා බැසිල් රාජපක්ෂට ගැහුවා මහින්ද රාජපක්ෂට ගැහුවා දැන් කියනවා ඒ චෝදන ඇත්තනම් ඇයි අපිට එන්තරවාසී යුවේ නැත්තේ කියලා යකෝ අනුර කුමාර ඔයා කියන එකට එන්තරවාසී යුවොත් අපිට පාර්ලිමේන්තුවෙන් දෙන කොළ ටික මදි වෙනවා උඹට එන්තරවාසී වන්න ඇයි මේක කෙලින්නම පචනේ දැන් ඉතින් අපි කියන්නේ ඔප්පු කරන්නකෝ